ඊට පස්සේ ඒ අකුසලේද ඇතිවෙන්නේ සිතේවැරද්ද නිසයි සිතගරදුනහම සිට සිතේ උපකාරයෙන් කයිවචයෙන් දෙක කරනවා ක මේ විදිහට අකුසලය ගැන එයා හදට දන්නවා. ඊට පස්සේ අක්කුසල මූලංච පජානාති අකුසල මූලේ ඇති වෙන හැටිත් දන්නවා. අකුසල මූලය කියන්නේ ලෝබ ද්වේස මෝහ. එතකොට ලෝබ දවේශ මෝහ අකුසල මූලිය ඇතිවෙන්නේ කොහොමද ඇහැට ප්‍රියමනාප රූපයක් හම්බ වෙනවනං හම්බෙන ප්‍රියමනාපු රූපයේ රසවිද ගැනීම අනුව බලනොකොට ලෝබය කියන කෙලේසිය ඇතිවෙනවා. ඇත්තිදිරිපිටට අප්‍රිය අමනාපූ රූපයක් හම්බ වෙනවනං ඒ රූපයට අනුව මෙනෙහි කරනකොට දවේශයේ නැත්තං අකමැත්ත කියන කාරණාව ඇති වෙනවා උපේක්ෂා වේදනාවට හේතු හූප ඉස්පර්ශය නිසා උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා උපේක්ෂා සහගතරූපයක් ඇතිදිරිපිටට එනකොට ඊට අනුව මෙනෙහෙ කළහාම අමෝ මෝහය කියන කිලෙසිය ඇති වෙනවා හැ මමුල්කාරණාව කරගන සැපදුක් උපේක්ෂ කියන තුන් මානසික මට්ටම තුල්ල ලෝබ දේශමෝහ ධර්ම ඇති වෙනවා. මේ ඊට පස්සේ කනට සබ්දයක් ගැටිනකොටත් ඒ ගැටින සබ්දය ප්‍රියවූ මනාපුූ එකක් නං ඒක ලෝභයත් ඒ සද්දය අප්‍රි අමනාපූ එකක් නම් දේසයක් ඒ සද්දය අප්‍රියා අමනාපත් නෑ ප්‍රිය මනාපත් නෑ නමුත් උපේක්ෂයි නං ඒ උපේක්ෂයි මෝහයත් ඇසුරුවෙනවා. මේ වගේ ඇහැ කන දිවනාසේ ශරීරය කියන මනස කියන මේ ඉස්පර්ෂ ආයතන හයි සැප දුක් උපේක්ෂා කියන අරමුණු නානත්වය මත ලෝබදේශ මෝහ කෙලෙස් අපි තුළ ඇසුරුවෙනවා. ලෝබදේශ මුල්කාරණාව කරගෙනයි මනස තුළ අභිද්ජා ව්‍යාපාද මිච්චාදිත්්ටි කියන කර්ම අකුසල කර්ම සැකසනේ ඒ මානසික මට්ටම අකුසල සහගත වෙච්ච නිසයි කයවච්චන දෙක වැරදුනේ. මෙන මෙතන දී කාරණාවක්තියන ඔහොඳට බලන්ට කයෙන් කෙරන වැරදි තුනත් වචනයෙන් කරෙන වැරදි හතරත් හිතම් කෙරෙන වැරදි තුනත් මේවා කර්ම කර්මපත්ත මේවා කර්ම ගනයට වැටෙනවා. එතර මේ පින් ුතුට ප්‍රශ්නයක් වී එතකොට ලෝභදේශ මෝහ කර්මණ මේ දේව මොකක්ද කියලා එත ඉති මෙහෙම කාරණාවක් දකිට හැම වෙලායම විපාකූ විපාක වූ දේ හම අපි හමුවට පැමිණෙනකොට ඒ විපාකූදේ අරභයා ඇත්ත ඇති හැටිය නොදකිනකොට විපාකූදේ සැප සහගතනං ඇත්ත නොදකිනකොට ලෝබය. විපාකූදයේ දුක් සහගතනං ඇත්ත නොදකිනකොට දේසේ. විපාකූදේ උපේක්ෂා සහගතනං ඇත්ත නොදකිනකොට මෝ හොය. එතකොට ලෝබ දේශ මොහෝ හැමවිලායම තියෙන්නේ හූප සද්ධ ගන්ධ රස ස්පර්ශ දම්ම කියල බාහිර ආරම්මන අපිට හමුවෙන අවස්ථාවට එක පෙර විපාකයේ අපිට හම්බෙන අවස්ථාවට විපාකය පිරිසිද නොදකින. විපාකයේ ඇත්ත ඇතිහැටි නොදකින මට්ටමට ලෝබ දේශ ඇසුරුවෙනවා. ලෝබදේශ නිසා කර්මය කියන එක අකුසල කර්මය කියන එක අපි තුලින්. මනස තුළ ඉපදිලා හිතකය වචනය ක්‍රියාත්මක කරන පැත්ත දකිින්ට ෝනේ. එතකොට මේ අවස්ථා දෙක බොහොම නුවනින් තීක්ෂණව දකිින්ට්‍රෝණ දෙයක් නැතිනං අපිට ප්‍රශ්නයක් ඇතිවෙයි ලෝබදේශමෝහත් කියනවා අය අභිද්්‍යා ව්‍යාපදි මි්චා දිටිත් කියෙන මේ දෙකම මනසයි නේද කියලා. මනසෙවුනත් ආරම්මණනානත්වයක් තියෙනවා ඉස්සෙල්ලාම අපිට හම්බ වෙන්නේ නැහැ කර්ම. ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ ලෝබ දේශම හො ඇහැ තියන තැන රූපිය තිය තැන චක්කු විඤ්ඥානය තියෙන තැන මෙතන විපාග ධර්මතා ටිකක් ඇසුරු වෙන්නේ මේ තුළ කෙලෙස්වත් මේ තුළ නුවනවත් කුසලයක්වත් අකුසලයක්වත් නෑ ඒ ඇැට ඇහැත් රූපිය චක්කු විඥාණය හභ වෙන තැනක ඒ වටපිටාව සැප සහගතනම් ඒ වටට පිටාව ඒ ධර්මය පිරිසිඳද නොදකින කොට ඔන්න ලෝබිය ඇසිරුවෙනවා. ඒ ලෝබිය නිසා හිතේ ඇතිවෙන කෙලේසියක් අභි්ජාව. ඇහැ රූප චක්කූඥානය තියන තැන කතා පැත්තිෙන්කත් අපිට රූපයක් පෙනිනව රූපය දුක්සාහගතයි. අන්න එතන පවතින ධර්මතා පිරිසිද නොදන්න කොට එතන තියනවා දවේශය අක මැත්ත. අන්න ඒ නිසා හිතේ ඇති වෙන කිලේසය ව්‍යාපාදය එක තිකක් බලවත් වෙච්ච කර්ම පැත්ත. ඉත පස්සේ ඇහැ රූප චක්කුවිඥ්ඥාන කියල උපදින තැන් අපි රූපයක් පෙන ෙනවාව පිෙනෙන අවස්ථාව උපේක්ෂා සහගතයි. ඔන්න ඒ උපේක්ෂා සහගතාරමුණ පිරිසිඳ නොදකින නිසා මානසික කර්ම පැත්ත තමයි මිච්චා දිච්චි. එතකොට හැමවෙලාම ලෝබ දේශ මෝහ කියන, ධර්මතාතුන දකිින්ට ඇහැට රූපෙනෙන කණට සබ්ද එහෙන නාසියට ඳ සුවඳ දැනෙන දිවට රස්ස කයට ඉස්පර්ස මනසට ධර්මාරම්මන ලැබෙන අවස්ථාවල තමයි ලෝභ දේශ මහෝ ඇතිවෙන්නේ. අභිජ්්‍යා ව්‍යාපාද මිචාදිට්ටිකන ධර්මතාතුන තමන් තුළම ඉපදිලා තමන්ගේ මනස තුළම හැදිලා වැඩිලා මනස තුළ මොහෝ පවතිනවා එහම නැත්තම් මනසේ උපකාරයෙන් නැවතකය වචනතකෙන් කරන පැත්තට යනවා. කොට මෙ මේ ටික හොඳට දන්නවා එය අක්කුසලංච පජානාත අකුසල මූලංච පජානාත කියනකොට අක්කුසලය කියන එක දන්නවා දුකට පමුණුවන හේතුවක් දුකට පත්කරන හේතුවක් ඒ හේතුවද හිතේ උපකාරයෙන් අය වචනය කරන ධර්මයකුත් තියෙනවා හිතේම යෙදින ධර්මයකුත් තියෙනවා කියලා මේ අක්කුසලයක් දන්නවා හොඳට පස ඒ අක්කුසලය ඇතිවෙන්නේ කොහොම දෙකල් අකුසල මූලේ දන්නවා ඇහැ කන්න දිවනාසය ශරීරයේ මනස කියන මේ ඉස්පර්ශායතනහය ඇසුරු කරනකොට. ඒ ඉස්පර්ශායතන හය හරහා සැපදු උපේක්ෂ සුභහංයුක්තා අහරමුණු ලංවෙන කොට ඒ ධර්මයන් කෙරෙහි නුවනින් නොබලනකම නිසා. පිරිසිද නොදකිනකම නිසා, ඒ ධර්මයන් කෙරෙහි, ත් පස හිත බැඳී පවතින ස්ුභාවය නිසා ලෝබදේශ මුහො එෙනවා කියලත් එයා දකිනවා. එතකොට මෙන්න මේ අක්කුසලයත් අක්කුසල මූලයක්ත් ඇතිවෙන්න මෙන්න මෙහෙමයි කියලා ආර්යශාවකයක් දන්නවා. ඊට පස්සේආපහෝපෙන්න කුසලංච පජානාති කුසල මූලංච පජානාත කුසලයක් දන්නවා කුසල මූලයක් දන්නවා කුසලේ කියල කියන්න මකක්ද රිත්ම රහතන් වහන්ස පවාහනු කුසලය කියල කියන්නමු කක්ද කයෙන් කෙරන වැරදි තුනෙන් වංවෙනුව නම් වලකිනවා නං සත්තු මරන්නේ නැතිනම් හෝරකං කරන්නේ නැතිනම් කාමයවර්දව හැසිරෙන් නැත්ත මෙන මේ වැරදි නොකරන බව පෙන්නනවා කුසල්. යම් කිසි කෙනෙ බුරු කියන්න නැත්තං කේලාන් කියන්න නැත්තං හිස්වචන කතා කරන්න නැත්තම් පරුස වචන කතා කරන්න නැත්තං. මේ කයිෙන් කෙරෙන වැරදි හතරෙන් වංවෙනුව නම් වලකනවනම් මෙ මේක කුසලයක් කියල පෙන්නනවා. ඉද යම් කිසි කෙනකුගේ මනසේ අනබිද්ජා අභිද්්‍යා නැති බව අව්‍යාපාද ව්‍යාපාදය තරහව නැසීම කල්පන නැති නං. ඒක කුසලයක් කියල පෙන්වවා ඉට සම්මාධිට්ටි නිවැරි දැකීමක් තින්න ඒක කුසලයක් කියලා පෙනනවා. එතකොට මෙතනද කුසල කර්ම දහයක් පෙන්වා ඒට කෙන දස කුසල කර්ම පතය කියලා කයින් කෙරෙන කුසල ධර්ම තුනයි, වචනයෙන් කරන කුසල ධර්ම තුනයි සිතින් කරන කුසල ධර්ම තුනයි. එතනදිද කුසල කරමේද දෙකට බෙදෙනවා චේතනාකම්ම චෛතසික කම්ම කියලා සිතේම යම් කිසි කෙනෙකුට අනබිද්ජා එකන දැඩි ලෝබය නැති බවක් යෙදෙනවානං ඒක සිතේදන කුසල් සු භාවයක් අව්‍යාපාද නැසීමේ කල්පනා යම් කිසි කෙනෙකුගේ මනසි ඇතිවෙන් නැත්තං ඒකත් එක්තර කුසල ධරමයක් ඒගේ සම්මාධිට්ටි නිවැරදි දැකීමක් යම් කිසි කෙනෙක් තුළ ඇති වෙනුවනම් මනස තුළ එකත් කුසල කර්මයක් යම් කිසි කෙනෙකුගේ මනස තුළ අනභිජ්්‍යා අව්‍යාපාද සම්මාදිට්ටි කියන මෙන්න මේ කුසලධරම නං රැස්සල තියෙන්න්නේ මානසික මට්ටම කුසල් නං එයින් ඇතිවෙන්නයාට කයිෙන් නිවැරදි බවක් වචනෙන් නිවැරදි බවක් යි කරෙන වැරදි කරෙන්නේ නෑ ඒ හේතුෙන් ලෝබය නැති වෙනකට ලෝබයේ හේතුවෙන් කෙරෙන වැරදි කරෙන්නේ. දේශයේ නැතිවෙනකට දේශය හේතුවෙන් කරෙන වැරදි කෙරෙන්නේ. මෝහය නැතිවෙනකොට සම්මාධිත්්්‍යය ඇති මෝහො හේතුවෙන් කෙරන වැරදි කරෙන්නේ මිච්චා දිිට්්‍යිය හේතුවෙන් ඇතිවෙන වැරදි කෙරෙන්නේ. එතකොට කුසලංච පජානාත කියනකොට යා දන්නවා හයි අක්කුසල තුනක් කෙරෙනවා වැරදි ඒ තුන දුරු කරන බව කුසල් කියලත් දන්නවා වචනයෙන් කෙරෙන වැරදි හතර නොකරන බව කුසල් කියලත් දන්නවා සිතේ යෙදෙන වැරදි හතර අයිංකල්ල දැඩි ලෝබය තරහව ඒ වගේ නැති තරහව නැති බව ඒ වගේම සම්මාදිිට්ටයේ කියන කාරණාව කුසල් කියලත් දන්නවා එතකොට කුසලය කියන එක අරවිදිහටම චේතනාකම්ම චෛතසකම්ම කියල ධර්මතා දෙකයි. හිතේ කුසල ධර්ම යෙදිනතුනුයි ඒ හිත උපකාරයෙන් කය වචන දෙක කුසල් වෙන්නේ කියත් දන්නවා. ඊට පසේ තවත් දන්නවා කුසලංච පජානාතය කියනකොට මෙලොව වේවා පරලෝවේවා යම්කිසි සැපක් තියෙනවන සැනසිල්ලක් තියෙනවනං නිදුක් බවක් තියෙනවනං. මේ සැපට මේ සැනසිල්ලට නිදුක් බවට හේතුව කුසලයඇයි කියලා දන්නවා. මේ සැපට සැනසිල්ලට ප්‍රත්තිය නැත්තං මුල් කාරණාව කුසලයයි කියලා දන්නවා. එතකොටට සැප සැනසිල්ල කියන කාරණාව ගත්තහාම අනුක්‍රමයෙන් බෙදිල බෙදිලා ගිහිල්ල නිවනට සාපයක්ෂව ලෝකෙ තුළ සැපසැනසිල්ල යම්මට්ටමක තියෙනවා. නමුත් යතහර්ථවසෙන් ගත්තහාම අජරාමර බවම දකිනවා සැපසැනසිල්ල හැටියට ඒ අජරාමර බව නැමති සැපසැනසිල්ලටම හේතුව කුසලය හැටියට දකිනවා. එතකොට කුසලංච පජානාතය කෙනකොට යා දන්නවා යම් කිසි කුසලයක් තියෙනවන සැනසිල්ලක් තියෙනවන ඒකට හේතුව ඒකට ප්‍රත්්‍යය හැටියට දකිනු. ට කුසල මූලංච පජානාති. ඒ නිවනට හේතු නිවනට මඟ වූ නැත්තන් සැපේට හේතු සැපේට මඟ වූ ඒ දැක්කා ඒ කුසලය ඇතිකර ගන්න කොහොමද කියලා දැක් බලනෝ කොහොමද කුසල මුල් නිසයි. කුසලය ඇතිවෙන්නේ. අපි ස්සලා දැක්ක දස අකුසලයක් ඒ අකුසලයට හේතු ටික දැක අමුල් අකුසල මුල් නිසයි අකුසලය අකුසලය නිසයි ද්දුක. එතකොට දැන් දකිනවා කුසලය, ඒ කුසලයට හේතු ටික දකිනවාමොකක්ද කුසල මූලය හැටියට අලෝභෝ කුසල මූලං, අධ්වේශෝ කුසල මූලං අමොහෝ කුසල මූලං. කුසල මූලය නිසයි කුසලේ කුසලය නිසයි ජරාමරණදුක නැති බව නැත්තන් නිවන. ධර්මතා දෙකයි මෙතන චතුවාාර් සතතිය ගත්ත හාම, දුකක් දුක ඇතිවීම දුක ැ දුකේ නැති බවත් නැති කරන මගත් කියෙන ධර්මතා දෙක තියෙන්නේ. එකයන්නේ අකුසල මූලය නිසා අකුසල්ල ඇතිවෙනවා අකුසල් නිසා දුකයනවා ඔන්න දුකයි දුක්ක සමුදයයි දෙක එතැන තියෙනවා. අපි මේ දැන්කතා කරමෙන් ඉන්නේ කුසල ධර්මතා ටික ඊටවසේ කුසල ධර්මතා ටිකට හේතු ටිකත් අපි කතා කරම හේතු ටික තමයි අලෝභ අධවේසා මහහා. අලෝබ අධද්‍යේ සමෝහ කියන කුසල හේතු නිසා කුසල ධර්ම උපදිනවා කුසල ධර්ම නිසා මේ ජරාමරණ දුක නැති බව අජරාමර බව ලැබෙන දුක නැති බව ලැබෙනවා. එතකොට දුක්ක නිරෝධයත් ඒකට තියෙන මගත් කියන කාරණා දෙකයි මේ කම්ම පතවාරය තුළද තියෙන්නේ චතුවාාර් සත්‍යය අවබෝධය කරවීමට තව පරියායා. එතකොට අපි මේ කාරණාව ටිකක් දැම් බලමු මොකක්ද කුසලේ ඇතිවෙන්ට හේතුවෙන කුසල මූලය න්න මොකද්ද කියලා. අලෝබෝ කුසලමූලං, අධ්‍යවේසූ කුසලමූලං අමෝහෝ කුසලමූලං. ඒකදපින් උතුඥා රක්කුසලේ වගේම අලෝභ අධදේශ අමෝහ කියෙන ධර්මතාතුන දකින්න බාහිර ආරම්මන බලාගෙන. ඇහැට රූපයක් හම්බවෙන අවස්ථාවට ඒ හම්බේෙන රූපය ප්‍රියයි මනාපයිනං. ඒ ප්‍රියවූ මනාපූ රූපය පිළිබඳ, අපිට නුවනක් ගෙනියන්නට පුළුවන්නන් නුවනින් ඒ දිහ බලන්ට පුළුවන්නන් අන්න එතකොට ඇතිවෙනවා අලෝබේ. ඇහැට හම්බෙන රූපයේ අප්‍රියාමනාප එකක්. ඒ අප්‍රියාමනාප රූපයේ අප්‍රියාමනාප බව ඇතිකර නොගෙන අපිට ඉන්ට පුළුවන්නම් එතකොට අපිට ඇතිවෙන්නේ අද්‍යවේසය. ඇහැට හම්බෙන රූපය උපේෙක්ෂ සහගතයි. උපෙක් සහ සහගත රූපයේ ඇත්ත ඇති හැටේ දකිින්ඩ පුළුවන්නන් අපිට එතකොට ඇතිවෙන්නේ අමෝහොය. ඇහැට රූපයක් හම්බ වෙනකොට ඒ රූපයේ සැප්පදුක් උපේක්ෂ කියන තුම් ප්‍රපේදයකින් එකක් වෙනවා තුන් ප්‍රබේදය තුළයි පවතින්නේ ඒ ධර්මතාතුුණ පිරිසින්ද නොදැනීම නිසා නොදැකීම නිසා මෙට පෙර අපිට වුණේ ලෝබ දේශමොහ ඇතිවනා ඒ හේතුවෙන් අකුසල කර්ම ඇති වුනාා ඒ හේතුවෙන් අපි දුකට හිමිකාරය වුණා. දැන් අපිට තියන්නේ ඇහැට රූපියක් හම්බවෙන අවස්ථාවේද ඇහැට හම්බෙන රූප ආරභයා යෝනිෂව මනසිකාරය පවත්වන්නට ඕනේ සිහිනුවන දෙක පවත්වන්නට ඕනේ සැප සහගත අරමුණක් වේවා දුක්සහගත අරමුණක් වේවා උපේක්ෂා සහගතආරමුණක් වේවා ඒ ඇහැට පෙනෙන රූපේ සැපවේවා දුක්වේවා උපේක්ෂාවේවා. ඒ තුන් අරමුණම එද්දි. සැපේදී සතුටුවෙන්ට යන්නෙත් නැතුව. දුකේදී ගැටන්නේෙත් නැතුව. ඔකට බුදුරජණන් වහන්සේ දෙශනා කරනවා චක්වනාා රූපන් දිස්වා නෙව සුමනෝ හොති ොදුම්මනව උපේකෝචි වේරතය සති සම්පජානු. ඇයින් රූප දැකලා දකින රූපය ඇලෙන්ටත් එපා ගැටෙන්ටත් එපා. ඇත්ත ඇතිහෙටේ දැකළ උපේක්ෂාවට ඒකත්. කම පක්ෂාවල හරයන්නෑ මොකද පක්ෂාව තුළ මොහෙැ න. ඇත්ත ඇහටිය දැකළ උපේක්ෂාවෙන්ට අන ඒ විදිහට දකිනආරමුණේ ප්‍රියමනාප වැලෙන්න්නෙත් නැතුව අපි අමනාපුව ගැටෙන්නෙත් නැතුව ඇත්ත ඇතිහටිය දැකළ උපේක්ෂාවෙන්ට පුළුවන් ඔන්න පේන අරමුණේ ලෝබ දේස මොහනෑ